දැන් අපේ අවසාන ප්‍රශ්නය අවසාන ගනු දෙෙනුව දැක අපේ පිළිතුරහරිමසාරලයි බලන්න ම මේ උගොලන්න පෙන්න්නන්නකු මේ කෝමද මේ පිළිතුරු ලබාගන්න කියලා මේ බලන්න මං එකම උත්තරේ නේද පස්සට ගන්න ඔන්න මං ගත්තයි පිළිතුර අරගෙන මම කරන්නම කක්ද බලවෙන්න මේ විය ආදායම් වර්ගයේ නම මාරු කරනවා බලන්න තෝට ලැබිය යුතු ඕනම ආදායම් වර්ගක දිිත්ත සටහන එකමාකෘතියක් තියෙන්නේ වෙනස් වෙන්නකුතේ ඒ අදාළ ආදායම් වර්ගේ නම විතරයි දැම් මේ තුන්විනි ගානට අදාළව ආදායම් වර්ගේ වෙනි ලාබාච්ච ඒ නිසා අපේ දිත්ව සටහන වෙන්නේ ලැබියයුතු ලාභාච ආදායම් ගෙනුම හරතුන්දාහයි ඒ වගේම ලාභාංශ ආදායම් ගනුම බැර තුන්දාහයි එතකොට වාලට පේනවනේද මේ ආකෘතිය නැත්තම් මේ ලැබියයුතු ආදායම් වල දිත්ව සටහනේ ෆෝමැට් එක වෙනස් වෙන්න නෑකීයටවා ලැබිය යුතු ස්තනක් ආදායම් ගෙනු ම හර හිස්තනක් ආදායම් ගෙනුම බැර මේ මේ ගනුදිනු තුනේම මේ නමමාරුවිච්ච විර ද වෙන්න අනි තොකෝම දේවල් එක විදදිටම ලිය මෙතනත්ේ මෑම පඩකුලිගන නම විතරක් මාරුව ඉති ඔොන්න අපි පොදු ජානලේ මේදිත සටහන් වත්ජාන සහන්කල දැක අමතර වැඩක් තමයි අප මේ කරන්නේ මේදිත සටහන් අපට බුලුව න ලජරගිනුම් තුළත් ලියන්න නේද රගම් තුළිටල න්න පුළුවම් වෙන්න ඕ වාලටක ගෙදර වැඩක් විදිර කරන්න පුළුවන් මකොද දැම් එක ජරගුලා රග තුළග තවත් කරදරයි තවත් වැ වැඩි ඒනිසා මම ලජර ගිනුම් තුළ පෙන්වන කොටස සාකච්ச்சා කරන්න නැතුවමලකට පෙන්නුම් කරන්න අයකෝ නි මේකත් කරු හෝකොල්ලොක් ලෙජර ගිනුම් ද මෙතනගලන්ට පේවාේ ගනු දෙෙනු තුයිනි ගණු දෙෙනු තුනයින ලජර ගිනුම් හයක් ඕනේ මේ විදියට ලෙජර ගිනුම් හයක් පී ගිනුම් හයක් රූල් කරගන්න බලන්න ඔකොල්ලන්ගේ ලියන පොති ලෙජර ගිනුම් හයජෝ ඒ හය නම්මුනත් ඔකොලන්ට මෙතනින් බලන ලියන්න පුළුවන්ද මෙතින එකඒ එක ගිනුේ නමනෙ ටී ගිනුම් හයක් ගාලා මේ විදිට ගිනුම් හය නම් කරන්න බලන්න කොල්ල ට ගෙනනුම් ය ගහනකං මං මේ ගිනුම්ටික නම් කරගන්නංකු ට ට ගිනුම්ටික ගහ ලට මේක එචරවෙලා න්නන්නේ නෑ ඉන්නට ක්ගාලා ගහන්න ොදේ ීගිනුම් හයක් ගහනක කියන්නේ මාලොකුද න්නේ ීගිනුම් හය ගහලා ඉවරනං දැන් ඔොයාලා මෙන්න මේ විටියයට ගිනුම් ටිකත් නම් කරගන්නක න්න මනන්දැ ගිනුම් නම් කරගෙන තිවරයි. පලවාලගේ බොදු ජනලෙ එමන් මේ ගිනම් තුර ලියනකොට පොදජනලෙ පේ නතු යවන. අප මේ පොදුජනලේ තියන පලවෙනි දිත්තු සටාන ගත්තුන්න ත ජනල් සටාන ගත්තත් ඒ ජනල් සටාන කියවනවා උපචිත කඩකුලි ගිනු මේ හර පැත්ත රුපියල් හරදා ලියන්න කඩකුලි ආදායම් ගිනුේ බැරපැත්තේ හාරදහක් ලියන්න උපතිත කඩගුලි ආදායම් ගිනුේ හර පැත්තේ කඩගුලි ආදායම් ගිනුේ බැරපැත්තේ රයි අප එනම් කඩගුලි ආදායම් ගිනුේ හර පැත්තෙ ලියමු හරදා කඩගුලි ආදායම් ගිනුමේ බැරපැත්තේ ලිය වෙඩෝනේ හාරදාහා ඒවගේම. පචිත කඩගුලිය ගිනු හර පැත්ත දිය වෙන්නෝනේ හරදා ඔො ඒ හර දහළි වවා කඩගුලියාදායන් ගිනේ බැර පැත්තේ උපසිත කඩගුලියද හර පැත් ැන් ඊට අපි හැමතිස්සම කරන්නේ මොකක්ද විරුද්ධ ගිනුමේ නම අපි විරුද්ධ ගෙනුම තුළ ියන නේද ගිනුම් දෙකේ නම් දෙක මාරු කරල ියනවා කියලතම අපි මේකට කියා එතකොට උපචිත කඩගුලි ආදායම් ගිනුමේ අපිළියන්නේ කඩගුලි ආදායම් කියලා ඒ වගේම කඩකුලි ආදායම් ගිනුම තුළ පිළියන්නේ උපජිත කඩගුලිය ආදායම් කිය තරමන්න මේ විදියට දිය වෙන්නනේ මට මෙතන මේ ටෙක්නිිකල් ප්‍රශ්නයක් ඇවිල්ලදීනවා datang e lagiउ api upपcita ka kuliah ruppi dahagaralang ුතු පොලියයාදායමට අදාළ දිිත සටහන ගිනුම් ගත කරන්න අපි දැන් ඒකත් එහෙමකරුම් මොකද මේ දිතු සටානගිය ලැබිය යුතු පොලියාදායම් ගිනුේ හර පැත්තේ විසි දක් සටහන් කරන්නලු පොලියාදායම් ගිනුමේ බැර පැත්තේ විසි දහක් සටහන් කරන්නලු දැන් අපි ලැබියයුතු පොලියයාදායම් ගිනුම කියලා ගිනුමක් තියන්නත් ෝනේ ඒවගේම පොලියාදායම් කියල ගිනුමක් තියෙන්න්නත් තෝන බලන්න මම ගිනුම් නම් කරගත්තය නිසා දැවන්න ගිනුම් දෙක මම නම් කරගත්තා දැමේ දිිත්තු සටහන කියන දී අපි කරුණු ලැබියයුතු පොලියාදායම් ගිනු මේ හර පැත්තේ විසි දහක් ලියන්න නොලු අන්න ලැබියයුතු පොලියාදායම් ගිනුමට ගියා ඒකෙ හර පැත්තිය පිළියෙනවා විසිදාහ ඔන්න විසි දහලි වවා ඉඟට පොලියයාදායම් ගිනු මේේ බැරපැත්ත ලියන් නොලු විසිදා ඔන්නමන් පොලියයාදායම් ගිනු මේ බැරපැත්තෙත් විසි දහක් ලිව්ව හැබැයි අපි දන්නවා ගිනුමක් තුලා පිවි මෙම අගයන් සටන් කොන්නකොට විරුද්ධ ගිනුේ නමලියන්න ඕන ඒනම් මොද කරන්න පොලියයාදායම් ගිනුමේ ලියන්නේ පො ඒවාගේ ලැ යුතු පොලියයාදා යම් ගිනුමලියන්නේ පොලදායම් කිය මෙන්න මේ විදිියට අපි නිරුද්ධ ගිනේ නම පාවිච්චි කරලා ගිනම් තුළලිය එතකොට ට පේනවා ගිනුමක අපි කොහොමද ගු දෙනු සටහන් කරන්න කිය ම දැ ගිනම් දෙකකොර-තුු ස කරදැතු නුමයිකල tur-තු ස කරතියන අීත සටහන දිිත සටහන දියා බලාගෙන ල මෙන්න මේ චර ගිනම් දෙක ර නම් බලනම්හරිම සහන් කර ගෙන ඒ ර නම් දෙකේ දැ උතයිදිය කියල පෙන්න්නන්න බලා ල තනියෙන් කරලා ඉටවස බලන්න මම්මෙක් දාන උත්තර ඔගොලගේ උත්තරතෙක්ක හරිද කියිය ඔගොල තනියෙන් ලියන්න මම කරන එකම් බලගමිතා බලන්න දැන් ඔයාලගේ උත්තරෙත් මෙන්න මේ විදියට තින ලාබාංශාදායම් ගිනු මේ බැරපැත්තලිය වෙනවා ලැබියුතු ලාබාංශාදායම් කියල තුන්දාහා ලැබියුතු ලා බාංශාදායම් ගිෙනුම හර පැත්තලිය වෙනවා ලාබාංශාදායම් කියලා තුන්දා මෙන්න මේ විදියට තමයි තුන්විනි ජනල් සටානට අදාලෑ ගිණුම සටන්වෙ මූ්‍ය ප්‍රකාශනවල උත්ෘතයන් පෙන්නම් මේක හරිම ලේසි වැඩක් හොඳේ අරපේ පෙරවැඩේ ගත්ත නං ඒ පෙරවැඩේ දිහා බලාගෙන උත්තරේදානදී පිටුවන්ක පහවේ යටටම ඔගොල්ලන්ගේ තියෙනවන පෙරවැඩ උත්තරි අන්නේ පෙරවැඩේ දිහා බලාගෙන අපි මෙතන ගෙනල ඒටික ලියමු නේද දැන් යටම අපි මේ සකස් කරන්න හදන්නේ ලාබ හෝ අලාභ ප්‍රකාශනයේ උදෘතයන් පෙන්නුම් කරන්න හද ත්‍ර මේ තියෙන්න්නේ ලාබ හෝ අලාභ ප්‍රකාශනයේ උදෘතයන් පෙන්න්න න අවස්ථාව ොයාලත් මේ විදියට ලාබ හෝ අලාභ ප්‍රකාශනයක් රුර් කරගන්න මේ ගානට අදා ව්‍යාපාරය නමක් දී ලනෑ කිය නිසා අපිට මේ කොටස පුරුවන් නමාරුයි එන්න මේකට පේළතුනක් ඉඩතියන් ට උකලන්ටගේ රුද්දයනවාන අනිවාරය ලාබෝලා ප්‍රකාශනය රූල් කරනකොට මෙතන උඩින් රූල් තුනක් ඉඩ තියෙන් ඕන කියනෙක රයි මේ විදියට රූල්තුනාක් ඉඩ තියලා ඊඩ පස්සේ ලාබෝවලා ප්‍රකාශනය පහලට රූල් හතරත් තිබ්බනං ඇතියොද මොකද ආදායම් වර්ග තුනයි නෝගෙදන්නේ ඒයි නිින් තුන්න තමයි ඕනේ සිංහර හතරත් තිබ්බයි කල පන්න ඇති ඊට වඩ වැඩි ගුරතියන්නිප වි தீர்तुनටරූলතraga. වෙලාවක් ගන්න එපාමකොයි ුටි වැඩවා ද එකන්ට ඕු කර ගන්න දැම් බලන්න අපි දැන් මේ ලාබෝ වලාභ ප්‍රකාශනය උදෘතයන් පෙන්නුම් කරන්න හදන්නේ දැන් අපිට පේන මේ ඔක්කෝම අපි හදන ගණු දෙනු ටික තියෙන්නේ ආදායම් සම්පන්ධ ඒමනං අපි ලාබෝලාභ ප්‍රකාශනය ආදායම් කොටස ගෙන විතර ඉඩං හොයන්න ඕනේ දැන් අපි වෙතන්දි බලන්න ඕනේ පලවෙනිදී තමයි මේ ලාබ හෝ අලාභ ප්‍රකාශනය ආදායම්වල අගයලියන්නේ මොන පේලියද අපි තන්නවා ලාබහෝ අලාභ ප්‍රකාශනය ආදායම් වල ඉලක්තමලියන්න ඕනේ දෙවැනි තීරුවේ නේද එනක් ඔන්න දෙනි තීරුය තමයි පිලක් කල්ලියන්න්නේ හනම එකත් කොඩඩම් මතක් කර රයි දැන් අපි මේ ලාබහෝ අලාභ ප්‍රකාශනයේ ආදායම් වර්ගල යන්න ඕනේ වර්ෂයට අදාළ ප්‍රමාණයද මුදලින් ලැබිච්ච ප්‍රමාණයද නැත්තං උපසිිත ප්‍රමාණයද අනබල නබිට තව ප්‍රශ්නයක්තිීම නේද දැම්මේ ලාබෝ වලාභ ප්‍රකාශනයලි ියන්න ඕනේ වර්ෂයට අදාල ලක්කමද මුදලින් ලබනු ප්‍රමාණිට අදාළි ලක්කමද නැතං උපසිිත ප්‍රමාණයටට අදාලි ලක්කමද අපි හොඳට මතක් කරගන්න ඕනේ අපේ පෙරවැඩේ අප කලිනුත්කිව්වා ලාබහෝ අලාභ ප්‍රකාශනය ලියන්නේ වර්ෂට ආදාල ප්‍රමාණය එහෙමනං අපි ලාබූ අලාභ ප්‍රකාශනය මෙන්න මේ ආදායම් වර්ධතුනම ලියවෙන්න ඕනේ ඒ වගේම ඒ නමට හිස්සරහැන් මේ වර්ෂයට අදාල ප්‍රමාණය තමයි ලියවෙන්න ඕනේ හේද permaneang adaman kemu kaliam dan අගුලියදායම වර්ෂයට අදාළ ප්‍රමාණය ලියන්නූ ඒක හොඳට කටපාඩන් කරගන්න ලාබොහෝ අලාභ ප්‍රකාශනය ලියන්නේ වර්ෂයට අදාළ ප්‍රමාණය දැ අපි එකදායම් වර්ගයල තවත්තාදායම් වර්ගයක්ත් තිෙනවනි නේද පොලියාදායම් එම නං අපි ඒ පොලිආදායමත් ලියමු ආදායම් යටතේ පොලිාදායම් කියලලි වවා වර්ෂයට අදාල පොලිආදායම අපි සටහන් කරනවා වර්ෂයට අදාල පොලිාදායම විසිදාහයි බලන්න දැන්ගන්න පොචර ලේසිද මේ වගේෙන් යිටීළඟට දැන් තුංවි නිාදායම් වර්ග ඕගොල්ලගේ පහලොස්සනනි පිටිුවවෙදන පෙරවැඩේ බලාගෙන ඉතායික්මනින් මේ වැඩි කරන්න පුළුවන් හොදේ තුන්වෙනි ආදායම් වර්ගේ විද්‍යරතිෙන ලාභාංශාදායම් ලාභාංශාදායම ගල ලියන වලාබෝවලා ප්‍රකාශනය ආදායම් මයටතේ ලියලා වර්ෂිට අදාල ප්‍රමාණය වර්ෂට අදාල ප්‍රමාණය අපිටෙන්නේ පියල් තුන්දාහයි ඒ තුන්ඩාහත් ඔවොම ලිය දැන් මෙන්න පුතේ බලාභ ප්‍රකාශනය බුදරෘතියන් සටහන් කරලා අවසානයි රතුවාලත් මේ විදියට කරලා ද්‍රීවාද කළබල වාලට දැම් පේනවනේද මේ කොට සයිමලාබෝලා ප්‍රකාශනය බුදෘතයන් ටිකයි යාලගේ පහලොස්සන පිටවෙතින පෙරවැඩට අදාලයේ කොටසයි බලන්නකු ඒ ඒ දිගම එක සමානයි නේද පෙරවැඩේ වර්ෂයට අදාළ ප්‍රමාණය කියලා ඒ තීරුවේතිී නිලක්ක නුයි මේ ලාබෝ වලාභ ප්‍රකාශනය තිීර ලියන ඒ ඉලක්ක නුයි එකම ඉලක්කම් ටිකතින්නේ නේදර ඊළඟටපී මූ තත්ත්ව ප්‍රකාශයට අදාලය දදුෘතියන් ටක සටහන් කරමු ආය තගුළු මොකද කරන්න ඕනේ තවත් මුූල තත්ව ප්‍රකාශයක් මේ විදියට රූල් කරගන්න ඕනේ ලබලා ප්‍රකාශනය වගේ වනමයි නේද තීරුතුක් එක ති මුූල තත් ප්‍රකාශය අපිට පිළි තුනත්තියන නේද ව්‍යාපාරය නම කාලාච්චේදය ඒවගේ මකෘතිය නම ද ආකෘතිය නම අනිවාරයෙන් ලියන්න හොද එතන ස්තනතියන්න එපා ලාබ අලා ප්‍රකාශයනයනං ඒනමලියන්න මූල තත්ත ප්‍රකාශන ඒනම ලිය මෙත නොකුල්ල මූල තත්ත ප්‍රකාශය කියල ලියලා ූල තත්ත ප්‍රකාශය මේ විදියට රූල් කරා නත ඉක්මණින් කරමු ූල තත්ත ප්‍රකාශය තොරතුරු ඇතුළත් කරන්න අහදන්න අපි දන්නවා. ලැබිය යුතු ආදායම් තමයි අපි මේ සටහන් කරන්නේ ඒමනං ලැබිය යුතුයි කියලා කියපු ගමං අපි දැනගන්න ඕනේ මේක ජංගම වත්කමක් ලැබිය යුතුයි කියලා යම් තැනක තියෙනවා නම් වචනයක් අනිවාරෙන්ම ඒක ජංගමවත්කමක් ඒමනං අපි මුූල්ල තත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ තමයි ලැබිය යුතු ඕ නම දෙයක් ලියන්න අපිට පේනවා අපි දැන් ගනු දෙනු තුනක් ලිය ලතියනවා ඒ ගනු දුන්නතුනේ ලැබිය යුතු ප්‍රමාණයක් තියෙනවා අපි ගෙන උපචිත ප්‍රමාණයක් කියලා මේ තියෙන්න්නේ මේ බලන් ඕගොල්ලගේ ටවුටටගේ පිටුවංක පහළවේ පෙරවැඩේ විද්‍යයට දී ලතිීනඒ කොටස දීනවා ලැබිය යුතු වාදායම් ප්‍රමාණය වෙනවෙනම නේද අන්න ඒ උපචිත ප්‍රමාණය හෙවත් ලැබිය යුතු ප්‍රමාණය ඒ විදිහටම ගෙනියලා මූල්්‍ය තත්ත ප්‍රකාශයේ ජංගම වත්කම් යට තෙලියන්න ඕනේ මතකතියාගන ජංගම මත්කම් ඇයට තෙලියද්දී කඩකුලියාආදායම කියල නෙමෙයි නමලියන්නේ නේද ඒකට වචනයක් එකතු කරන්න ඕන ලැබිය යුතු කඩකුලියා ආදායම කියලා ලස්සනට වචනය හදාගන්න එතකොට අපිටේම නම් පේනවා ලැබිය යුතු කඩකුලිය ආදායම හාරදාහත්වීනවා ලැබිය යුතු පොලිය ආදායම සිදදා හක්තියනවා ලැබියුතුලා භංශාදායම තුන්දාා හත්වන මෙන්න මේ ජංගම වත්කම් තුන මූල තත් ප්‍රකාශයේ දිය වෙන්න ඕන අපි හෙම නම් ඒවත්තම් තුන මූල තත්ත ප්‍රකාශයේලියමු රයි පලවෙනියට ලැබයුතු කඩකුලියයාදායම එක ලැියයුතු කිව්වත් එකයි උපචිත කිවත් එකයි මම හෙම නම් වෙන්න ූල තත් ප්‍රකාශයේ ජංගමවත්කම් යටතේ ලැබිය යුතු කඩකුලිය ආදායම් කියලා දෙවනි පේලියේ දෙවැනි තීරුවේ රුපියල් හාරදාහක් ලියනු උපචිත කඩකුලිය ආදායම් නැත්තං ලැබිය යුතු කඩකුලියයාතාය ඊළඟට ආය බල ොකල ටියු්ගේ පිටුවන්ග පහළවේ පෙරවැඩේ තියනවා ලැබිය යුතු ලාබා පොලියාදායම් කියලා නේද ලැබියයුතු පොලියාදායම් kuliahial daha eh menangan lebih itu kuliah daymla wis daha itu ini Ti lebih yang උතේ හරිමගේ තබवाල වි वा උතලුව ලැබතු බශදායම්. මෙන්න බුතේ අපි මූල්‍ය තත්ව ප්‍රකාශයේත් උදෘතයන් පෙන්නවා තොඩ වාලට පේනවනේද උපචිත වියදම් වුනත් උපචිත ආදායම් වුනත් ඒ ගැලපිල්ලි සට එ නැත්තන් ගැලපුුම් සතහන් කරනකොට ලාබහෝ අලාභ ප්‍රකාශනය ලිය වෙන්නත් නේ මූල්‍ය තත්ව ප්‍රකාශනය ලිය වෙන්නත් ඕනේ න්නේ දේවල් හුරු කරවන්න තමයි මේ ගලපුුම් සටහන් වෙන වෙනම සාකච්චා කර ිය වරදිය මේ කොටස තමයි ඉති අදපිට කරන්න ති අවසාන කොටස ළඟටගුල්ල කරන්න ඕනේ ගෙදර වැඩ විදිියට वालाගේ ව්ගේ බිටුවංක දසයේ තියෙනවා පුතේ අභ්‍යාසය කියලා පොඩි කොටසක් තවත් මේ වගේම ප්‍රශ්නයක්බලන්න මේ තිය එක තින කොල්න්ගේ දියුත්්ගේ පිටුවංක දස හොඳ මෙන්න මේ පිටුවංක දාසය තියන මේ අභ්‍යාසයල ගෙදරදි කරන්න ඕනේ